මාව එක්කෝ රිමාන්ගත කරන්න එහෙම නැත්නම් මගේ ජීවිතයට හානියක් කරන්න මනුෂ්‍යනානයක්කාර ඇමතිවරයාටයි මන් දන්නේ රනිල් වික්‍රමසිංහ රෝමනාවක් තියනවාද කියලා මොකද මගේ ජීවිතේට මොන හරි අනතුරක් වුණොත් මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා වග කියන්න ඕනේ කියලා මම ප්‍රසිද්ධියේ කියනවා දැන් දවස් 3කට කලින් හිටපු අමාත්‍ය මනුෂ්‍යනානයක්කාරයි තව අස්ලම් කියලා පුද්ගලයෙකුයි වැලිකඩ රිමාන් බන්ධනාගාරයට ගිහිල්ලා අවුරුදු 5ක් තිස්සේ පරාදයකට සැකකරුවෙක් හැටියට ඉන්න සැකකරුවෙක්ව මුණ ගැහිලා තියෙනවා. ඒ සැකකරුවා මුණ ගැහිලා ඔවුන් ඒ සැකකරුට කොළඹ ගෙයක් දෙන්න, වාහන දෙන්න, තව මුදල් ලබා දෙන්න, ඒ වගේම ඔහුට එළියට එන්න ඇප ලබා දෙන්න ඒ සියලු කටයුතු සූදානම් කරන්නම් කියලා කියලා ඔහුට කියලා තිබෙනවා මට විරුද්ධව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. ගරු සභාපතිතුමනි මොකද්ද ප්‍රකාශය? ඒ අපරාධයට ඔහුව අත්අඩංගුවට අරගෙන අවුරුදු 5ක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරයේ තියාගෙන ඉන්නවා. ඒ සම්බන්ධව මටත් සම්බන්ධතාවයක් තියෙනවායි කියලා ඕගෙන් ප්‍රකාශයක් ඉල්ලලා තිබෙනවා. මට ඒ පිළිබඳව ගරු සභාපතිතුමනි මගේ ළඟ මනුෂ්‍ය නානයක්කාර හිටපු ඇමතිවරයා ඌව මුණ ගැසීම සම්බන්ධව මට ළඟ සාක්ෂිත් තියෙනවා. දැන් මේක ඊටාම බරපතල තත්ත්වයක්. මොකද මම පහුගිය කාලේ පුරාම මේ දේශපාලනයේදී මේ විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියෙන් ඉඳලා වැඩ කරන මන්ත්‍රීවරයෙක් කියන එක හැම එක්කෙනාම දන්නවා. ඒ වගේම කොළඹ නගරයේ විශාල වැඩ කොටසක් කරන අපේ පක්ෂයේ වෙනුවෙන් මේ දේශපාලනය කරන මන්ත්‍රීවරයෙක්. හින්දා මට අද පේනවා මොන්ට මේක උහුල ගන්න බැරුව මේක දරා ගන්න බැරුව මොකක් හරි සම්බන්ධතාවයකට මාව පටලවලලා මාව එක්කෝ රිමාන්ඩ්ගත කරන්න එහෙම නැත්නම් මගේ ජීවිතයට හානියක් කරන්න මනුෂ්‍ය නානයක්කාර ඇමතිවරයාටයි මන් දන්නේ රනිල් වික්‍රමසිංහ රෝමනාවක් තියනවාද කියලා මට තේරෙනවා යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් දැන් සිද්ධ වීගෙන යනවා මම මේ නිකන් කතා කරන්නේ නැහැ මම මේ වැඩපිළිවෙල පිළිබඳව සාක්ෂි අතුව කතා කරන්නේ මම ඒ සාක්ෂි හෙට උදේට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම බාර දෙනවා ඒ සාක්ෂි ටික මොකද මගේ ජීවිතේට මොන හරි අනතුරක් වුණොත් මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා වග කියන්න ඕනේ කියලා මම ප්‍රසිද්ධියේ කියනවා